රයිට් ආයුබෝවන්. අදත් අපි සමාජ විද්‍යා ප්‍රශ්නයක් ඔබත් එක්ක සාකච්ඡා කරන්න ආවා. අද අපි කතා කරන ප්‍රශ්න තමයි සමාජානුයෝජනය හඳුන්වා සමාජානුයෝජන ක්‍රියාවලියේ වැදගත්කම පෙන්වා දෙන්න කියන එක තමයි කතා කරන්නේ. අපි දන්නවා සමාජානුයෝජනය කියන්නේ සෝෂලයිසේෂන්, සමාජයට අනුව හැඩගැසීම. ඒ සමාජයට අනුව හැඩගැසීමේ ක්‍රියාවලිය කොච්චර වැදගත්ද කියන එක අපි කතා කරනවා. අපි දන්නවා ඉපදෙනකොට ළමයි පොඩි පොඩි දේවල් අඬන්න නේද, කෑම කන්න, ඒ වගේ පොඩි පොඩි දේවල් කිරි උරා බොන්න, ඒ වගේ පොඩි දේවල් ටිකක් දන්නේ. එතකොට අපි ඇඳුම් අඳින්න, ඇවිදින්න හැම දෙම ඉගෙන ගත්තේ සමාජයේ විසින්. ඒ ක්‍රියාවලියට අපි කියනවා සමාජානු යෝජනය කියලා. එතෙන්දී දෙමව්පියන්, වැඩිහිටියන්, ඥාතීන්, හිතමිතුරන් බොහෝ දෙනෙක් අපි මේ සමාජානු යෝජන ක්‍රියාවලියට හුරු කරන්න උනන්දු වෙලා තියෙනවා. එතකොට ඒ කියන සමාජානු යෝජන ක්‍රියාවලිය වැදගත් වෙනවද කියලා අපිට කතා කරන්න පුළුවන් කරුණු ගොඩක් තියෙනවා. එකක් තමයි එනාගේ පරීක්ෂණය. දැන් එනා කියන දැරිය භාවිත කරමින් පරීක්ෂණයක් කරන එක විද්‍යාඥවරයෙක්, සමාජ විද්‍යාඥවරයෙක් ඇත්තටම සමාජානුයෝජනය ඕනද කියලා. ඒ කියන්නේ එනාව ඉපදිනු ගමන් එයාව තනි කරලා එයාට ආහාර පාන පමණක් ලබා දීලා ඇයිගේ සමාජානුයෝජන ක්‍රියාවලිය අඩපණ කරලා බලනවා ඇත්තටම සමාජානුයෝජනය කියන එක වැදගත් වෙනවද කියලා. ඉතින් අවසානයේ තහවුරු වෙනවා ඔව් සමාජානුයෝජනය කියන පුද්ගලයාට අත්‍යවශ්‍යමයි කියන එක තහවුරු කරනවා. ඒ වගේම තමයි අපි දන්නවා බෞද්ධ දර්ශනය තුළ මේ සත්‍තිකුම්භ ජාතකය. ඒ සත්‍තිකුම්භ ජාතකයේදී මම හිතන්නේ මම නිවැරදි වෙන්න ඕන. සත්‍තිකුම්භ ජාතකයේදී අර පක්ෂියෝ දෙන්නේ නේද? කුරුල්ලෝ ගිරව් දෙන්නේ. එක ගිරවෙක් වැටෙනවා ගිරා පැටි කරනවා තාපසේ ගාවට, අනිත් එකා වැටෙන හොරු කණ්ඩායමක් ගාවට. එතකොට ඒකෙනුත් අර හොරු ගාවට වැටෙන එකේනා නරක වචන කතා කරන්න පටන් ගන්නවා. තාපසතුමා ගාවට වැටෙච්ච කෙනා ප්‍රිය වචන කතා කරන්න පටන් ගන්නවා. දැන් ඒකෙම අපිට පේනවා මේ සමාජානුයෝජන ක්‍රියාවලිය කොච්චර වැදගත් වෙනවද කියන එක. ඒ වගේම තමයි මේ මාග්‍රට් මේ ත්‍රූන් බෙනඩික්ට් වගේ අය ආරාපේෂ් මුණ්ඩු කුමාර වගේ ගෝත්‍ර පදනම් කරගෙන පරීක්ෂණයක් කරලා තියෙනවා. දැන් ඒකේ එතන එක ගෝත්‍රයක මව ළමයට කිරි දෙන්නේ ළමයා ඇකේ හොවාගෙන සමීප කරගෙන තමයි කිරි දෙන්නේ. ඉතින් ඒ දරුවෝ ලොකු වුණාම දරුණු ගති පැවතුම් නැති සංවර ජාතියක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම අනික් ගෝත්‍රයේ අය තමන්ගේ ළමයා උකුලට අරගෙන කිරි දෙන්නේ නැහැ. ළමයා බිම තියලා තමයි කිරි දෙන්නේ. ළමයා සමීපයට ගන්නේ නැහැ. එතකොට ඒ ගෝත්‍රයේ ළමයි බොහෝ වෙලාවට දරුණු ගති පැවතුම් තියෙන පුද්ගලයෝ බවට පත් වුණා කියලා ඔවුන්ගේ පරීක්ෂණය සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔය වගේ ක්‍රියාවලීන් දිහා ඔය වගේ පරීක්ෂණයන් දිහා අපිට දැක්කම පේනවා මේ සමාජානුයෝජන ක්‍රියාවලිය කියන එක පුද්ගලයාට අත්‍යවශ්‍යම දෙයක්. මේ නූතන සමාජයේ තියෙන ප්‍රශ්න විශාල ප්‍රමාණයක් ඇති වෙලා තියෙන්නේ මේ සමාජානුයෝජන ක්‍රියාවලිය නිසි පරිදි සිදු වෙන්නේ නැති නිසා. එනිසා අපි යෝජනා කරනවා මේක ඉතාමත්ම වැදගත් කාර්යයක් කියලා සමාජානුයෝජන ක්‍රියාවලිය. ඒ වගේ තව පාඩමකින් අපි ඉදිරියේදී හම්බු වෙනා හැමතිස්සම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.